ඔයා දවසක බලන්න හොඳ තැනකට තමන් ඉගෙනගෙන ගිහිල්ලා තමන් හොඳට හම්බ කරලා ඒ හම්බ කරපු මුදලින් මොනහරි දෙයක් මොනව කරගන්නද? පර්චේස් කරලා ගන්න, සල්ලි දීලා ගන්න බලන්න, තමන්ට උපයා ගන්න බලන්න. හරිද? කෑම එකක් සල්ලි දීලා කන්න බලන්න. හරි? කෑම එකක් කවුරු ඇවිල්ලා දීලා නැකන් ඉන්න එපා. හරි? ඕනම සමාජ මට්ටමක ඉන්න එකෙක් ඉගෙන ගත්තාම ඌට පුළුවන් වෙනවා ළමයි සමාජයේ ලස්සනට ජීවත් වෙන්න. හරිද? මේ අර විදිහට තමන්ට ඕන දේවල් ෆෝඩ් කරගෙන තමන්ගේ ඒ ලක්ෂරිස් තමන්ට ඕන දේවල් වටේ පිටේ තමන් වටේ හදාගෙන එහෙම පුළුවන් වෙනවා. හරි? මේ එහෙම මිසක් ඔයා හිතන්න එපා මේ ආණ්ඩුවෙන් මට සමෘද්ධිය දෙන්න ඕනේ. හරිද? මං ජොබ් එකක් කරපුවාම අවුරුදු ගාණක් මට ආණ්ඩුවෙන් විස්රාම වැටුප හම්බෙන්න ඕනේ. ඒකෙන් තමයි මං කාල බීලා ඉන්නේ දවසක. හරිද? ආණ්ඩුවෙන් තමයි මාව බලා ගන්න ඕනේ. හරිද? ජනාධිපතිතුමා තමයි මට සහනාධාර දෙන්න ඕනේ. පෙට්‍රල් අඩු කරන්න ඕනේ, ඩීසල් අඩු කරන්න ඕනේ කියලා හිතන්න එපා. ඔයා බලන්න පෙට්‍රල් කීය වුණත් කමන්නේ, මං ඒක සල්ලි දීලා ගන්නේ කොහොමද කියලා. හරි? මං කියන තේන කටිය අසුන්. හරිද? අපේ රටේ මිනිස්සුන්ගේ නැත්තේ ඕක. හරිද? මං වාහනේ යනකොට කොළඹ අපේ ට්‍රැෆික් ලයිට් එකක් ගාව නවත්තනකොට මිනිස්සු ඇවිල්ලා තට්ටු කරනවා. ඇන්ටි කෙනෙක් ළමයෙක් වඩාගෙන ඇවිල්ලා තට්ටු කරනවා. අංකල් කෙනෙක් හඳුන් කුරු මිටියක් වඩාගෙන ඇවිල්ලා තට්ටු කරනවා. හරිද? තව එක්කෙනෙක් කුඩයක් කිහිලගෙන ඇවිල්ලා තට්ටු කරනවා. ඇයි? ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා වාහනවල යන්නේ සල්ලි තියෙන මිනිස්සු. හරිද? අපි සල්ලි නැති මිනිස්සු. අපි තට්ටු කරපුවාම සල්ලි තියෙන මිනිස්සු, සල්ලි නැති මිනිස්සු ඉඳ අපිට සල්ලි දෙන්න ඕනේ කියලා. අපි දුන්න නැති වුණාම එයා නියුට්‍රල් ෆීලිං එකකින් ඉන්න ඕන. දුන්න නැති වුණාම බඩන්නේ මෙහෙමයි කියලා යනවා. හරිද? රයිට්. මිනිස්සුන්ගේ ගතිය. හරි? ඒ කියන්නේ ඒ ඇවිල්ලා අර ඒක ළමයි අවුරුදු ගාණක් තිස්සේ, પરම්පරා ගාණක් තිස්සේ අපේ රටේ මිනිස්සුන්ගේ මානසිකත්වය. ඒක අපිට කඩන්න බෑ. හරිද? මේ එහෙම මිනිස්සුන්ට කවදාවත් ගොඩ යාමකුත් නෑ. තමන් තනියෙන් මහන්සියෙන් තමන් ඕනේ මිනිස්සුන්ට අතපය හතරක් තියෙනවනේ. හරිද? තමන්ගේ මහන්සියෙන් ඉගෙනගෙන, හරිද, රස්සාවක් කරලා උපයගෙන, හරි, ඒකෙන් තමන් වියදම් කරලා විවිධ ලංකාවේ විවිධ තැන්වල විවිධ දේවල් කරන කට්ටිය ඉන්නවනේ. බස් එක يعني අපි හිතන්න ඔයාව කුරුණෑගල, අපි හිතමු කුරුණෑගලට කොළඹෙන් අරගෙන යන්න බස් එකක් තියෙනවා. ඒ බස් එකේ ඩ්‍රයිවර් සහ කොන්දොස්තර දෙන්න රස්සාවන්නේ කරන්නේ උන් දෙන්න කාලබේල ඉන්නපේ. ඒක නිසා අපි මේ මිනිස්සුන්ට සල්ලි දීලා බස් එක යන්න ඕන. හරිද? එනවා. මේ ලෝකෙ හැමෝම කරන්නේ වෘතීන්. හරිද? හැමෝම කරන්නේ තමන්ට කරන්න පුළුවන් දේ හොඳට කරනවා. අනිත් මිනිස්සුන්ගෙන් තමන්ට කරන්න බැරි දේවල් මොනවද කරනවද? මුදලට සල්ලි දීලා සේවා හෝ බාණ්ඩ ලබා ගන්නවා කරනවා. ඕක තමයි ක්‍රමේ. හරිද? අපේ රටේ මිනිස්සු හදන්නේ තමන් කොහොමද දෙයක් අෆෝර්ඩ් කරන්නේ, සල්ලි දීලා වාහනයක් ගන්නෙ කොහොමද, එහෙම නැත්නම් සල්ලි දීලා පන්තියකට යන්නේ කොහොමද, සල්ලි දීලා පොතක් පතක් ගන්න, කෑම ටිකක් ගන්න කොහොමද කියලා හිතලා නෙමෙයි අපේ රටේ මිනිස්සු. උන් හිතන්නේ කොහොමද? හරි, මම පොලිමේ ඉඳලා ඉවරලා ආණ්ඩුවෙන් මට කන්න දෙන්න ඕනේ. හරිද? මම පොලිමේ හිටපුවාම ආණ්ඩුවෙන් මට දෙන්න ඕනේ මොකද්ද? මේ සමෘද්ධි දෙන්න ඕනේ, ආධාර. එක්ක හොරකම් කරන්න ඕනේ මං, නැත්තම් මේ ට්‍රැෆික් ලයිට් එකක් ගාවට ඇවිල්ලා තට්ටු කරලා තියෙන මිනිස්සුන්ගෙන් ඉල්ල එහෙම හිතන් ඉන්න මිනිස්සු. හරි? සහ ඒ ඊට අමතරව ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මෙහෙම අනිවාර්යෙන් දිය යුතුයි, අපි ලැබිය යුතුයි, අපි මේ සමාජයේ ඉන්න බෙනිෆිෂරි කට්ටිය. හරි? නේද? අර මම දකිනවා Facebook එකේ සමහර ලාවට කවුරු හරි කෙනෙක් මොකක් හරි සල්ලි වියදම් කළ දෙයක් කරලා තිබ්බහම දැක්කහම ওই සල්ලි වලින් මේ දුප්පතුන්ට කණ්ඩ ආරම් දෙන්න තිබ්බ. ඇයිද දුප්පතුන්ට කණ්ඩ ආරම් දෙන්නේ? කණ්ඩ හොයාගන්න. හරි? අන්න එහෙම කියන කට්ටිය ඉන්න දැකලා තියෙනවා නේද? දැකලා තියෙනවා. ළමයි මේ අපි දේශපාලකයන්ට විතරක් අත දික් කරාට මේ රටේ අවුල තියෙන ඉතන කියලා. එහෙම නෙමෙයි ඈ. හරිද? සමස්ත සමාජයේම තියෙන අවුල. හරි? මම සමහර ලාවට, හරිද, චූටි කාලේ මම වුණත් ওই මයින්ඩ් එකේ තමයි හිටියේ. නෑ නෑ එහෙම තමයි. හරිද? මේ ගුරුවරු අපිට උගන්වන්න ඕනේ නොමිලේ හරි කමන්නේ. හරි? පස්සේ තමයි මට තේරුණේ මේකේ මේ තියෙන්නේ මේ ගනුදෙනුවක්. ඔයා මට මොන හරි දෙයක් දෙනවා, මං එවනට ඔයාට මොන හරි දෙයක් දෙනවා. හරි? ලයික්වයිස්. හරි? ඉතින් එහෙම. හරිද? ඔයා ඒ අදාළ තමන්ගේ ලෙවල් එක හදාගන්න බලන්න. අධ්‍යාපනයෙන් පුළුවන් ඕනෙම සමාජ මට්ටමක ඉන්න, ඕනෙම ආර්ථික මට්ටමක ඉන්න මිනිස්සෙට සාර්ථක මිනිස්සෙක් බවට පත් වෙන්න. හරිද? ඒක නිසා තමයි අපේ රටේ මෙච්චර අධ්‍යාපනයට තියෙන තරඟකාරී ගතිය. තේරෙනවද කතාව?